අයිවනද සුබුරුදු පරිදි සුබුරුදු වේලාවට ඔබ එක්වන්නේ හරය ගැඹුරු දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ 24x7 සමග අදවසමක කතාබහට පැමිණ තිබෙන්නේ ශ්‍රී ලංකා නැව්ගත කරන්නන්ගේ ඇකඩමියේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් මාසකොරාල මහතා. අපි ඇත්තටම අද කතාබහට මුල පුරන්නේ ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් ලබාගත් ප්‍රවෘත්ති අපිට ඊයේ පෙරදා අපිට දැනගන්නට ලැබුණා. මේ ප්‍රවෘත්තියත් සමගම ලංකාවේ ඉදිරියේදී ආර්ථික කටයුතු වලට කුමක් වේද, කුමන බලාපොරොත්තු තැබිය හැකිද යන කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා කිරීමටයි අපි සූදානම් වන්නේ. අපි අයිබෝන් කියවුව පිළිගන්න අපේ වැඩසටහනට. අයිබෝන් ජයත. ඔය ඇත්තටම දැන් මම හිතන්නේ ඊයේ මේ ඉතාම මෑතක ලැබුණු ප්‍රවෘත්තිය තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලංකාව ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් ලබා ගත්තා. මම හිතන්නේ ඒක ජුනි මාසයේ වෙනකොට තමයි ඒක අවසාන අදියරට පැමිණෙන්නේ. සහ එහි තවදුරටත් ඩොලර් මිලියන 650ක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා කියන කාරණය සඳහන් වුණා. ඒතොර එකතුවක් විදිහට බැලුවාම ඩොලර් බිලියන 2.25ක පමණ මුදලක් ලංකාවට පැමිණෙන්නට නියමිතයි. ඇත්තරම දැන් මේ සමගම කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට ගියා. ඒ වගේම අව ප්‍රමාණය වුණු රුපියලේ යම් ශක්තිමත් වීමක් අපි දැක්කා. ඉතින් මෙන්න මෙවැනි කරුණු කාරණාත් එක්ක අපිට මොන වගේ බලාපොරොත්තු සබා ගන්න පුළුවන් වෙන්නේ? ඔව්, අපි කල්පනා කරන්න ඕන රටක් මේ වගේ ණයකන්තිතයක් ගන්නේ ඒ රටේ යම්කිසි ප්‍රශ්නයක් තියෙන නිසා. අපේ විදේශ විනිමයවල සංචිතයවල ප්‍රශ්නයක් මහ බැංකුවට තියෙනවා. ඒක විවිධ හේතුන් නිසා ඇතිවෙච්ච කාරණයක්. එතකොට ආර්ථිකයේ ස්ථාවරත්වය, එතකොට ආයෝජකයන්ට රට ගැන යම් කිසි ස්ථාවරත්වයක් පෙන්වන්න නම් අපි අපේ මහ බැංකුවේ සංචිත තත්ත්වය යථා තත්ත්වයකට පමුණවා ගත යුතුයි. ඒක තමයි ඇත්ත කතාව. එහෙම තත්ත්වයක් තියද්දී රටේ විශ්වාසය පිළිබඳ ප්‍රශ්නකුත් තියෙනවා. අපිට IMF එකෙන් එහෙම නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ ස්ථාවර බව පෙන්눔 කිරීමක් හැටියට තමයි අපි දකින්නේ මේ බිලියන 1.5 අපිට දෙන්න සූදානමක් තියෙනවා කියන එක අපි දැනගත ලැබුණේ. ඒක ලැබෙයි මං හිතන්නේ ජුනි මාසේ අග වෙනකොට. ඉතින් ඒ මූලික පදනම උඩ තමයි දැන් අපේ රටේ අපනයනවල ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ආනයන අපනයන වගේ තුන්ගුණයක් වගේ බිලක් තියෙනවා. නිෂ්පාදනය පහළ බැහැලා තියෙන්නේ. එතකොට රටට අවශ්‍ය විදේශ මුදල් සංචිතක වල ප්‍රශ්න ඇති වෙනකොට තමයි අපි IMF එකට සාමාන්‍යයෙන් යන්නේ. ඔය ටික කලින් හරි වෙන ගෙවුම් සේස අර්බුදයක් එනකොට යනවා. ඕක 2012 වගේ 10 කාලෙත් අපි බිලියන 2.6ක් ලබා ගත්තා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ලබා ගැනීම නෙමෙයි. අපි එතනින් එහාට රට කොහොමද කළමනාකරණය කරලා ඒ ගන්න මුදල් වලින් රටට වැඩදායි ප්‍රතිඵල ලබා ගන්න ක්‍රමයක් තමයි අපි කල්පනා කරන්නේ. ඉතින් අපි දැක්කොත් කොටස් වෙළඳ පොලේ නැගීම දැක්කොත් ඒ විශ්වාසය මට ඇති වෙච්ච ආර්ථික කරුණක් හැටියට තමයි මම දකින්නේ. ඇත්තටම දැන් ව්‍යාපාරිකයෝ මේ වගේ දේවල් සඳහා ඉතාම සංවේදී. ඔවුන් බොහොම පුරෝකතන සහ ඔවුන් ඉතාම විචක්ෂණශීලී ලෙස හැම කාරණයක් දිහාම බලාගෙන ඉන්නේ. දැන් එළවෙන චෝදනාවක් තමයි සමහර වෙලාවල් වලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ මේ මහා යක්ෂයෙක්, රාක්ෂයෙක්. ඒ කියන්නේ මේ රට වල් වලට ණය ලබා දෙන්නේ එක පැත්තකින් ණය ලබා දෙනවා, අනිත් පැත්තෙන් මේ රටවල් සූරාගෙන කනවා. ඒ රටවල් වලට කොන්දේසි පනවනවා. මේ වතුරත් විකුණන්න කියන මෙවැනි ආයතන සමහර වෙලාවට මිනිස්සුගේ ලේ ටිකක් උරාගෙන බොවි වගේ මතිමතාන්තර පළ වෙනවා. ඔබ මේ වගේ චෝදනාවන්ට මොන වගේ උත්තරයක්ද දෙන්න සූදානම්? කිසිසේත් මේක ගැන අපි පිට තියෙන අන්තර්ජාතික ආයතන වලට බැනලා වැඩක් නැහැ. අපි අපේ රට හරියට කළමනා කරේ නැත්නම් අපේ රටේ සුදුසු ස්ථාන වලට සුදුසු පුද්ගලයන් දාලා ආයතනේ ගොඩ නැගු නැත්නම් රට අගාධයට යනකොට අපිට IMF එක හරි ලෝක බැංකුව හරි වගේ තැන් තිබුණ නැත්නම් අපි මීට වැඩිය අමාරු තැන් වලට වැටෙනවා. ඒවට බැනලා කිසිම වැඩක් නැහැ. මේ මිනිස්සු කොන්දේසි දාන්නේ අපි අපේ කළමනාකරණය හරියට කරගන්නේ නැති නිසා. මම සුළු උදාහරණයක් මේ සැරේ ගැන කියන්නම්. යම් කෙනෙක් කියවුවොත් IMF එකෙන් ඉදිරිපත් කරන ස්ටේට්මන්ට් එක නැත්නම් ඔවුන් ඉදිරිපත් කරන ලියකියවිල්ල එක පැහැදිලිව කියලා තියෙනවා. එක කොන්දේසියක් තමයි ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික වෙළඳ කටයුතු සඳහා පරිගණක දත්ත ක්‍රම සහ රේගුව හරියට ක්‍රියාත්මක කරන්න. මොකද මේ රේගුව කියන තැන හුඟක් වැරදි විතන් වැඩ වෙන තැන ස්වංක්‍රීයගත කරන්න කියලා ඔවුන් කියනවා. ඉතින් ඒකේ ඇති වැරද්ද මොකද? ඒ වගේ විවිධ කොන්දේසි තියෙන වතුර ගත්තත් යම් කිසි නාස්තියක් වෙනවා නම් කළමනාකරණයක් වෙන්නේ නැත්නම් අද සිංගප්පූර වගේ රටවල් ගත්තත් ඔවුන් වතුර කියන දේ ඔවුන් දන්නවා. ඉදිරියේදී විශාල ප්‍රශ්නයක් වෙන
දෙයක්. ඉතින් උන් ලෑස්ති වෙනවා ඉදිරි අවුරුදු 20ට 30ට. අපිට මේ වතුර තියෙන නිසා අපි හිතනවා මේක හැමතිස්සෙම නිකම්ම දෙන්න ඕන දෙයක් දෙය දුන දෙයක් වගේ කියලා නිකන් කල්පනා කරන ගතියක් තියෙනවා. ඉතින් මම නම් කිසිසේත්ම එකඟ නැහැ මේ ආයතන වලට බනින එක. අපිට ඇත්තටම තියෙන ගැළවීමේ එකම ක්‍රමය තමයි මේ ආයතන වලට ගිහිල්ලා යම්කිසි සාධාරණ පොලියකට දිගු කාලීන වශයෙන් ණය අරගෙන හැබැයි ඒ ණය නැවත වශයෙන් අපේ රට ගොඩනගන්න පුළුවන් විදිහට පරිසරය හැදුවේ නැත්තම් අපිම තමයි ආයෙ අමාරු වැටෙන්නේ. ඇත්තම දැන් හොඳ උදාහරණයක් දැන් මට මගේ මිත්‍රයෙක් මේ සම්බන්ධ කාරණේදී සඳහන් කරපු දේ තමයි gedara ඉන්නවා අපිගේම හොඳ පුතෙකුයි ටිකක් විනාශ කරන මුදල් නාස්ති කරන පුතෙක්. එතකොට තාත්තා සමහර විට මුදලක් දෙනකොට අර මුදල් නාස්ති කරන විනයක් නැති ක්‍රමයක් නැති පුතාට ඔහුට කොන්දේසි පනවනවා. අපිගේම යතුරුපැදියක් මිලදී ගන්න මුදල් දෙනව නම් ඔහු කියන්න පුළුවන් රැයට යන්න බෑ. යාළුවොත් එක්ක යන්න බෑ. මේක මෙන්න මේ වගේ දේවල් වල විතරයි පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඒ තාත්තා මුදල් දෙන්නේ. ඒක විනාශ නොකර ඒක හරියට පාවිච්චි කරන්න ඕන නිසා. අතන මෙන්න මේ වගේම දැන් ඔබ සඳහන් කරපු ආකාරයට ජාත්‍යන්තර මුල්‍යාර මුදල මීට පෙර අර ඩොලර් බිලියන 2.6කට ආසන්න මුදල ලබා දෙන කුටත් ඔවුන් කොන්දේසි මාලාවක් පැනෙව්වා. මෙවරත් අපි දන්නා තරමට විනිවිද භාවය, එතකොට ප්‍රතිසංස්කරණ, එතකොට මේවායේ විගණනයන් වල තියෙන නිර්වුල් භාවය සහ මේ උද්දමනය අඩු කිරීම, ඒ වගේ විශාල මේ කොන්දේසි මාලාවක් එනවා. ඒ කොන්දේසි ඇත්තටම මේ ඔය කියන තරම් නරක කොන්දේසිද? මේවා කොන්දේසින් කොන්දේසියට අපි ඔබ විග්‍රහ කරොත් අපිට පුළුවන් මේවායේ තියෙන මේ හොඳද නරකද කියලා දැනගන්න. ඔව්, ඉතින් මම නම් කිසිසේත්ම එකඟක් නැහැ මේවා නරකයි කියලා. මොකද ණයබර ගත්තාම පරතරය අඩු කරන්න කිව්වහම ඒක කිසිම වැරද්දක් නැහැ. තමන්ගේ මුදලේ අගේ යම් කිසි ස්ථාවරක තත්ත්වයකට ගේන්න කියන එක කිසිම අගේ ප්‍රශ්නයක් හැටියට මම දකින්නේ නැහැ. විනිවිද භාවය ගේන්න කියන එක කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ මහජනතාව ඇත්තට මේවා දකින්න ඕන මේ ඇත්තට වැදගත් දේවල් හැටියට මේ අන්තර්ජාතික පිළිගත් සමාගම්වල කියන්නේ අපේ රටේ තියෙන ප්‍රශ්න ටික මේ කියන්නේ. අපිමයි තේරුම් ගන්න ඕන මේක. පිට කෙනෙක් ඇවිල්ලා අපිට මේක කියනකම් අපි ඉන්නේ. අපි හරි අසරණ වෙච්ච ජාතියක් වෙලා තියෙන්නේ. ඒක තමයි ඇත්ත කතාව. අපි මේකෙන් ගොඩ එන්න නම් ණය ගන්න වෙනවා. මොකද වැටිච්ච වලින් එන්න ක්‍රමයක්. නමුත් අපි නැවත නැවතේ වලේම වැටෙන එක තමයි පෞගිය අවුරුදු 20 30 කාලේ අපි දැක්කේ. ඒ කියන්නේ අපේ දේශපාලන හස්තය මේවා හරියට පාවිච්චි කරන්නේ නැහැ. ඊට පස්සේ ඒවට අවශ්‍ය නීති රෙගුලාසි ගේන්නේ නැහැ. ඒක නිසා මුළු සමාජයේම මම නම් දකින්නේ නැත්ත කියනවා කුණු වීමක් තියෙනවා. ඉතින් පිටමිනියෙක් මේක කිව්වහම මෙහෙට බැනලා මේ ප්‍රශ්නේ විසඳ ගන්නත් බෑ. අපිම අපි විසින් හදා ගන්න ඕන. නමුත් తాවකාලිකව මේ වගේ විසඳුම් වලට අපිට අනිවාර්යයෙන්ම යන්න වෙනවා. නැත්තම් අපිට ගොඩ එන්න බෑ. අපි මද විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් පස්සෙ නැවතත් සාකච්ඡාව සමග. විරාමෙන් පස්සෙ නැවතත් එක්වන්නේ හරය ගැඹුරු දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ Biz 24x7 සමග. අදාව සමග කතාබහේ සිටින්නේ ශ්‍රී ලංකා නැව් ගත කරන්නන්ගේ ඇකඩමියේ ප්‍රධාන විධායක නිලධාරී රොහන් මාසකෝරාල මහතා. ඇතරම දැන් අපි දැන් අපේ තියෙන ප්‍රශ්න තව කෙනෙක් අපිට කියන්නේ නැත්නම් අපි හොඳ වුණා නම් අපිට කවුරුවත් අපිටත් උපදෙස් දෙන්න තියෙනවා. තවත් කායට මෙන්න මෙහෙම කරා නම් ඔයගලන්ට අපි වගේ ආදර්ශමත් විදියට ඉදිරියට ඉස්සරහට එන්න පුළුවන් කියන කාරණය. දැන් ඔබ දේශපාලඥ අධිකාරියට චෝදනා එල්ල කරා. ඇතරම ලංකාවේ මේ ණය බර පිටිබඳව අපි සාකච්ඡා දැන් මේ දිනවල කතා බහට බොහොම ලක් වෙන කාරණයක්. ඇතරම දැන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙත් අපි ලබාගෙන තිබෙන ණයක් අපිට ඒක ගෙවන්න සිද්ධ වෙනවා. අවසානයේ මේ සියලු ණය අපි රට ණය වලින් රෝල් වී දුන රටක් බවට පත් වෙලා තිබෙනවා. ඒ කියන්නේ අපි ණය වෙනවා, ඒ ණය ආපහු ගෙවන ආයෙත් ණය ගන්නවා. ආපහු ණය වෙනවා, ආපහු ගෙවන්න ණය ගන්නවා. මෙන්න මේ ආකාරයට අපිට තවදුරට ලෝකේ අපිට මේ ඉස්සරහට යන්න බෑ. කවදා හරි මේ රට එක කඩාගෙන වැටෙන මේ රටේ ආර්ථිකය අපි මේක නිකන් අර කකුලුවා මේ රත් වෙනකන් මේ නටනට ඉන්නවා වගේ කොයි වෙලාවක හරි අපිට මේ પરම්පරාවට මේක නොදෙන්න පුළුවන්. අපි ඊළඟ પરම්පරාව බොහොම අනතුරකට පත් වෙන්න පුළුවන්. අපි මේකෙන් ගොඩ එන්න අපි මොකද කරන්න ඕන? අපි ඇත්තටම ඔබ සඳහන් කළ අපනයන ගැන ඔබ කතා කළා. ලංකාවේ අපි අපනයන වර්ධනය කරගන්න ඕන කියන කාරණේ කතා කළා. සංචිත දියුණු කරගන්න ඕන කියන කාරණේ කතා කළා. ඒ වගේම අපි ණය බර අඩු කරගන්න ඕන කියන කාරණේ කතා කළා. අපි කොහොමද මේවා කරන්නේ? ඔව්, ඔබතුමා කිව්වා වගේ අර සංසාර අවුලේ වගේ එක තමයි අපේ දේශපාලනේ අපේ ආර්ථිකයයි දැන් වැටලා තියෙන්නේ. මේකෙන් ගොඩ එන්න අනිවාර්යයෙන්ම අද ලෝක ආර්ථිකයට එකතු වෙච්ච රටක් හැටියට අපිට අවශ්‍යයි විදේශ විනිමය.
රටට. ඒතර විදේශ විනිමය ගේන ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි අපේ සුන්දර දිවයින සංචාරකයන්ගෙන් එක පැත්තක් තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන්ම ලෝකයේ හුඟක් රටවල් පාවිච්චි කරන ක්‍රමය තමයි අපනයන දියුණු කිරීම. නමුත් අපේ රටේ ගත්තොත් මම ඉපදිච්ච කාලෙවත් මම ඉපදිච්ච කාලින් කාලෙවත් හැමෝම කතා කරන්නේ තේපොල් රබර් ගැන ආර්ථිකයකුයි පහු කාලයක 70 ගණන් වල 80 ගණන් වල ආපු ඇඟලුම් ශාස්ත්‍රයයි පමණයි අපේ ප්‍රධාන අපනයන හැටියට තියෙන්නේ. ඊට අමතරව අපනයන ශාස්ත්‍රය ජල ජාතික නිෂ්පාදනයෙන් දැන් 111ක් 12ක් තත්යකට වැටලා තියෙනවා. දැන් අපිත් එක්ක එකට හිටපු වියට්නාමය බිලියන 5 කාලේ වගේ තිබිච්ච අපනයනේ වුණත් බිලියන 5යි. අද අපි බිලියන ඩොලර් බිලියන 11යි ඕන් බි ඩොලර් බිලියන 140කට වගේ ගිහින් තියෙනවා. මේක ගත්තත් දැන් බංගලාදේශෙත් මේ ප්‍රවණතාවය පේනවා. ඒතකොට අපේ රටේ පැහැදිලිවම දේශපාලන අධිකාරිය කයිවවුරු ගැව්වට අපේ අපනයන වලට ප්‍රතිපත්තියක් තිබිලත් නැහැ. අපේ අපනයන ඩයිවර්සිෆයි වෙලත් නැහැ. කියන්නේ අර ප්‍රධාන විවිධාංගීකරණයක් වෙලා නැහැ. අර ප්‍රධාන ටික කියවන අප ඉපදිච්ච දවසේ ඉඳන් කියවපු ටික අදත් ළමයි ගත්තොත් ඒ පොල් රබර් කියන ටික කියනවා. ඉතින් ඒවයි දැනට පේනවා ලෝක වෙළඳපළේ තියෙන තත්ත්වය අනුව ඒව වැටුනහම ඒවත් වැටෙනවා. නමුත් අපේ රටේ වාහන නිෂ්පාදනය, ඉලෙක්ට්‍රොනික අයිටම් නිෂ්පාදනය, උපාංගීකරණය, සෞඛ්‍ය අපනයන අංශ ඒවා දියුණු වෙලා නැහැ. දැන් සිංගප්පූරුව වගේ රටක් ගත්තොත් ඒත් අපිත් එක්ක අපේ පිටිපස්සෙන් හිටපු රටක්. අද ගත්තොත් ඔවුන්ගේ අපනයන ශාස්ත්‍රය අතිවිශාලයි. ඒ කියන්නේ විවිධ ක්‍රම භාවිත කරලා ඒ සම්බන්ධයෙන් තාක්ෂණය ගෙනල්ලා අවශ්‍ය ඒ කියන අර ගන්න ණයෙන් වැදගත් විදිහට ඒක පාවිච්චි කරන්න පුළුවන් අවස්ථාව පාවිච්චි කරලා නැහැ. ඒකෙන් වෙලා තියෙන්නේ මොකද්ද? මිලියන 2ක් පමණ අපේ රටේ ජනකාව අරාබිකාරයින්ට ගිහිල්ලා ඩොලර් 200ක පඩියකට වැඩ කරනවා. තවත් කොටසක් ට්‍රයිෂෝ අරගෙන එහෙ මෙහෙ දුවනෝ තරුණයන් නිෂ්පාදන ආර්ථිකයට සම්බන්ධ වෙන්න ඕන උදවිය උන්ට යන්න එන්න වෙන ගමක් නැති නිසා තමයි ඔවුන් එතනට ගිහින් තියෙන්නේ. ඒතකොට ඔවුන්ගේ ඒ නිසා අපිට පාන පාරවල් වෙච්ච ප්‍රශ්න ඒ වගේ ගත්තොත් අපි ඇත්තටම වැරදි පැත්තට ගිහින් තියෙන. දැන් කරන්න තියෙන්නේ නැවත අපනයන සහ නිෂ්පාදන ශාස්ත්‍රයට බරවෙච්ච ආර්ථිකයක් හදන එක. ඒකට මේ අපේ මූල්‍ය දේවල් ස්ථාවර කරගන්න ඕන. මේ ණය ප්‍රශ්න, එතකොට මුදල් විනිමය ප්‍රශ්න, කියන්නේ අපි කියන්නේ විනයක් සම්පූර්ණ ඇති කරගන්න ඕන. ඒකට ඉතින් මේ අවාසනාවට යුද්ධය වුණාට මේ දේවල් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් අපිට තව අවුරුදු අඩුම ගාන 3-4ක් මේ විදිහට බොහොම විනයානුකූලව ගියොත් සමහර විට ඒ දේශපාලන අධිකාරියත් විනයාකාරයක් වුණොත්, ඒ කියන්නේ අද තියෙනවා ජාතික රජයක් කියලා එකක්. මන් තාම දැකලා නැහැ මේ ජාතික ප්‍රතිපත්ති සෞඛ්‍යයට ඔවුන් අතර එකඟතාවයන්, කියන්නේ කවුරු බලයට ආවත් මේකයි කරන්නේ කියන එක. එහෙම තත්ත්වයක් මම අදට දැකලා නැහැ. ඒ කියන්නේ අපිට මේ අවස්ථාව නැවත ගිලිහි යන තත්ත්වයක් මට පේනවා. අපිට වෙලා තියෙන හැමදාම එන උපරිම හොඳම අවස්ථාව අපි නැති කරගන්නවා. අපි මද විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් පස්ව නැවතත් සාකච්ඡාව සමග. විරාමෙන් පස්ව අපි නැවතත් එක් වන්නේ හරය ගැඹුරු දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ 24/7 සමග. අද අප සමග කතාබහේ සිටින්නේ ශ්‍රී ලංකා නැව්ගත කරන්නන්ගේ ඇකඩමියේ ප්‍රධාන විධායක නිලධාරි රොහාන් මාසකෝරාල මහතා. අතරම අපේ කතාබහේ අවසාන භාගයට අපි පැමිණ තිබෙනවා. ඔබ කිව්වා අපේ අපිට ලැබිච්ච හැම හොඳම අවස්ථාවක්ම අපෙන් ගිලිහෙමින් යමින් තිබෙනවා කියන කාරණය. අතරම දැන් අපි ඔබ මේ නාවික ශාස්ත්‍රය පිළිබඳ විශේෂඥයෙක්. ඔබ මම දන්නවා ඉතා මම දන්නා කාලයේ සිට ඔබ මේ ශාස්ත්‍රය ගැන මේ කතා කරමින් විවිධ අදහස් පළ කියන්නේ මේ රටට වැදගත් අදහස් ඔබ යෝජනා පළ කරමින් සිටින විද්වතෙක්. දැන් ඇත්තටම ලංකාව උපාය මාර්ග ස්ථානයක පිහිටා තිබෙනවා කියන කාරණේ හරි ජනප්‍රිය කතාවක්. අපි පිහිටලා තියෙන්නේ අර පැත්තටත් මේ පැත්තටත් මේ හැම පැත්තටම මේ සේවා සපයන්න පුළුවන් තැනක ලංකාව. එතකොට ඒක අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් කියන කාරණය. එතකොට අනිත් එක දැන් මේ අපේ එක පැත්තකින් අපි ණය බරක ගිලිලා තියෙනවා. හැබැයි අපේ රට දැන් මේ වෙනකොට සාමකාමී රටක්. අපි අපිට අපි යම්කිසි සංදිස්ථානයකට ඇවිල්ලා තිනු. සමහර විට දේශපාලනය කුණු වෙලා කියලා ජනතාවත් දන්නවා. සමහර මේ අපි දන්නවා දැන් අපිට වැරදුණු තැන් ඇවිල්ලා. ඔබ හිතන්නේ නැද්ද මේ රට මෙතනින්වත් ඉස්සරහට උස්සලා තියන්න පුළුවන් අවස්ථාවක් ඉදිරියේදී නිර්මාණය වෙයි, ඒ නිර්මාණය වෙයි කියන්නේ අපි නිර්මාණය කරගන්න පුළුවන් වෙයි කියන කාරණේ අපිට එහෙම පුළුවන් නම් අපි කොහොමද ඒක කරගන්නේ? ඔව්, බුද්ධියෙන් සහ සාධාරණව කටයුතු කරොත් ඒක කරන්න පුළුවන් ඉදිරියටත්. නමුත් මම ප්‍රාර්ථනා කරනවා එහෙම වෙයි කියලා. නමුත් කෙරෙන ක්‍රියාවලියන් බැලුවහම සමහරලාට බයක් ඇති වෙනවා. මොකද අපි හරි මඟ තාම යනවද කියලා. මොකද ලෝකේ තියෙනවා රටවල් අපි දිහා බලලා හැමතිස්සෙම සිංගප්පූරුව කතා කරන්න ඕනේ නැහැ. අපි කවතා කරමු UAE එක, ඩුබායි එක. අවුරුදු 20කට 30කට මට මතකයි ඉස්කෝලේ යන කාලේ කතා කරොත් මිනිස්සු ඩුබායි ගැන ගත්තාම ටිකක් hina වෙන ගතියක් තියෙනවා ඩුබායි යනවා කිව්වහම. ඔව්. අද ඩුබායි කියන රට
ලෝකෙම පිළිගත් ආර්ථික මධ්‍යස්ථානයක්. කොහොමද ඒගොල්ලේ තත්ත්වයට ආවේ? ඒ තත්ත්වයට ආවේ විනය සහ බුද්ධිය යොදවලා සුදුසු පුද්ගලයන් සුදුසු තැනට පත් කිරීම. දේශපාලන අධිකාරිය පමණක් නෙමෙයි නිලධාරීන් වශයෙන් පුත් කරන පත් කරන උදවිය. එතකොට ඔවුන් දැනුම ලබා ගන්න විශේෂඥයන් පිටරටින් ගෙනල්ලා අතිවිශාල පිටරට ප්‍රමාණයක් ඉන්නෝ. ඒ රටවල දැන් අපේ රටේ තියෙන ප්‍රශ්නේ තමයි අපි අර හැම දෙයකටම බයයි, තියෙන දේ ආරක්ෂා කරගෙන පිට කෙනෙක් එනවට බයයි. දැන් මේ දවස්වල අර ඉට්කා කියලා එකක් කතා කරනවා ඉන්දියාවට බිල් එකක් වවාගෙන. එතකොට ඒ වගේ දේවල් වලටත් අපි හරි බයයි. මොකද ඒ දැනට ඒ දේවල් පාලනය කරන අය කැමති නැහැ ඔවුන්ගෙන් ඒවා මිදීලා තරගකාරී තත්ත්වයකට යනවට. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි ඒ නිසා මේ විවෘතාර්ථයක් කිව්වට ඇත්තටම අපි හුඟක් කොන්දේසි දාපු විවෘතාර්ථිකයක්. මට නම් පුද්ගලිකව හිතෙන්නේ අපි මේ ගමන මේ විදිහට ගියොත් 104ට 5ට ඉතින් ওই දියුණුව තියෙයි. නමුත් ඒකත් ටික දෙනෙක්ගේ අතර ඒ හම්බෙන මුදල් ටික යන ප්‍රවණතාවයේ මොඩල් එකක් තමයි මේ රටේ තියෙන්නේ. ඊට අමතරව මම දකිනවා දැන් ඊළඟට අපි hina වෙන රට තමයි මේ ද කැමති නැති රට තමයි ඉන්දියාව. මට පේනවා ඉදිරි අවුරුදු දශක 22ක් ඇතුළත ඉන්දියාව අපිව හුඟක් දුරට ඉදිරියට පරවෙලා යන ලක්ෂණ පැහැදිලිව පෙන්වුම් කරනවා. නාවික ශාස්ත්‍රය ගත්තත් පෙන්වුම් කරනවා. අපිට තරගයක් දෙන්න ඔවුන් ලෑස්ති. අපි අර ඔබතු කියපු අර කේන්ද්‍රය ගැන කතා කර කර හිටියට ප්‍රතිපත්තිවල අපේ ලොකු වෙනසක් වෙලා නැහැ පහුගිය අවුරුදු 20. ඒක නිසා කතා කිරීම පමණයි. කතා කරන ප්‍රධාන නැව් සමාගම් වල හෙඩ් ක්වාටර්ස් ඔබතුමා කීයක් මෙහෙ දැකලා තියෙනවද? එකක්වත් දැකලා නැහැ නේ. නමුත් සිංගප්පූරුවට ගියොත් ඒ හෙඩ් ක්වාටර්ස් කිය ඇයි මේ මිනිස්සු ඒක වෙන්නේ? ඒ මුළු පරිසරයම වුන් හදලා තියෙනවා. නැතුව මේ නැවක් කෙන එක පමණින්ම අපි කේන්ද්‍ර ස්ථානයක් වෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය මිනිස්සු, බුද්ධිය, මුදල්, තාක්ෂණය, දැනුම හැම දෙයක්ම එකතු වෙච්ච තැනක් තමයි ඒ රටවල්. දැන් සිංගප්පූරුවෙන් එහාට ගියාම දැන් ඒක තමයි ඩුබායි වලත් වෙලා තියෙන්නේ. ඩුබායි වල දැන් එයාපෝට් හදනවා මිලියන 60 70ක් හැන්ඩල් කරන්න පුළුවන් විශාල එයාපෝට්. ඉතින් අපේ රටේ එහෙම දැක්මක් මම තාම දකින්නේ වැඩි දෙනාගෙන්. ඉතින් අවතික දෙනෙක් ඉන්නවා ඒ සම්බන්ධව කැපවීමක් තියෙන. නමුත් ඔවුන්ට තියෙන බලය, හැකියාව මේ තියෙන වටපිටාවත් එක්ක හරිම අමාරුයි. ඉතින් මට එහෙම මේ බොහොම ධනවත් උත්තරයක් ඔබතුමාට දෙන්න බෑ මං ඉදිරියේ දකින්න. හැබැයි පුළුවන් අර අපේ ආකල්ප වෙනස් කරලා සුදුසු පුද්ගලයින්ට රට බාර දුන්නොත් සුදුසු තැනට ඇවිල්ලා මේක කරන්න. එහෙමනම් අපිට මේක ගොඩ දාන්න පුළුවන්. මොකද ඇත්තටම සුන්දර දේවයනක් සුදුසුම ස්ථානයක ආසියාවේ තියෙන්නේ. ඒ තත්ත්වය මම පිළිගන්නවා. අපි ඇත්තටම ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ සාකච්ඡාවට පැමිණීම සම්බන්ධයෙන්. අපි අද සාකච්ඡා කළේ රොහාන් මාසකෝරාල මහතා සමග. ඔහු ශ්‍රී ලංකා නැව්ගත කරන්නන්ගේ සංගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වගේම අපේ රටේ බුද්ධිමත් කතිකාවන්හි පෙරමුණේ සිටින විද්වතෙක්. ඒ නිසායි අපි ඔහු අද අපි සාකච්ඡාවට කැඳවා ගත්තේ. අපි අද බිස් 24x7 සාකච්ඡාවෙන් සමුගන්නවා. අපි යළිත් මෙවැනිම කතාබහකින් හමුවෙමු.